මිටියාගොඩ පොලිස් ස්ථානාධිපති තුෂාර මංජුල මහතා පසුගිය දිනක ජිප් රථයෙන් තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමග ගමන් කරමින් සිටියා. කළුපේ ප්‍රදේශයේ පසුකරනමාත් සමග කළුපේ දැල්පන්දු ක්‍රීඩාංගණයේ අසල සිටි පුද්ගලයෙකු පොලිස් ජිප් රථය දැක මාරුවීමට උත්සාහ කළා. මෙකී පුද්ගලයාගේ අසාමාන්‍ය ස්වරූපය දුටු පොලිස් ස්ථානාධිපති තුෂාර මංජුල මහතා මොහු පරීක්ෂා කළා. මෙකී පුද්ගලයා සන්තකයේ ජංගම දුරකථන 3ක්, සිම් කාඩ් පත් 7ක්, දත්ත කේබලයක් හා පෙන් ඩ්‍රයිව් එකක් තිබුණා. මෙකී පුද්ගලයා ගැන පොලිස් ස්ථානාධිපතිවරයාට සැකයක් ඇති වුණා. පොලිස් ස්ථානාධිපති තුෂාර මංජුල මහතා මාද්‍රව්‍ය ස්ත්‍රී දූෂණ මෙන්ම විවිධ අපරාධ පිළිබඳ වැඩි වශයෙන් වැටලීම් කරනු ලබන පොලිස් ස්ථානාධිපතිවරයෙක්. සැකකරු සතුව ජංගම දුරකථන 3ක් ඇතුළු අනිකුත් තාක්ෂණික මෙවලම් තිබීම ගැන පොලිස් ස්ථානාධිපතිවරයාට මොහු ගැන සැකයක් ඇති වුණා. සැකකරු පොලිසියට රැගෙන ආවා. ඔහු සතුව තිබූ ජංගම දුරකථන ඇතුළු ආම්පන්නවල තිබූ දත්ත පොලිසිය මගින් පරීක්ෂා කළා. ඒවා පරීක්ෂා කරන විට සැකකරුගේ සියලු කෙරුවාවන් අනාවරණය කර ගැනීමට පොලිස් නිලධාරීන්ට වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. අවසානයේ සැකකරු පොලිස් නිලධාරීන් ඉදිරියේ සියල්ල වැමෑරුවා. අපි ඔහුට සුනිමල් යයි කියමු. ඔහු 32 වැනි දිවියේ පසු වූ තිදරුපියෙක්. තංගාල නෙටෝල්පිටිය ප්‍රදේශයේ පදිංචි සුනිමල් බස් රථ කොන්දොස්තර වරයෙකු ලෙස රැකියාව කළා. මොහු බස් කොන්දොස්තර රැකියාවට පැමිණියේ මීට වසර 5කට පමණ ඉහතදී. ඔහු එම කාලය තුළ බස් රථ 5ක පමණ සේවය කොට තිබුණා. මොහු මේ වන විට තංගාල මාතර පුද්ගලික බස් රථයක සේවය කරමින් සිටිනවා. ඇතැම් පුද්ගලික බස් කොන්දොස්තර වරුන් ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ඇතැම් බස් කොන්දොස්තර වරුන් බස් රථ වලට ගොඩවන සුරූපී කාන්තාවන්ට දක්වන්නේ පුදුම සත්ව කරුණාවක්. එවන් කාන්තාවන් බසයට ගොඩ කර ගන්නා විට මෙන්ම බසින විට ඇතැම් බස් කොන්දොස්තර වරුන් ව්‍යාජ රඟපෑමක් කරනවා. උදව් කරන බව පෙන්වමින් කාන්තාවගේ සිරුරෙන් අල්ලනවා. පිටට අත තබා බසයට ගොඩ කර ගන්නවා. සැබවින්ම සමහර පුද්ගලික බස් රථවල සිදුවන්නේ මහ පුදුම දේවල්. ඇතමුන්ට කාන්තාවන් තම වසඟයට ගැනීම සඳහා ඇත්තේ පුදුම හැකියාවක්, දක්ෂතාවක්. මෙම ලිපියේ කතා නායිකයා වන සුනිමල් අනංගේ සුරූපී ලඳුන් හා යෝන් විය පසුවන පාසල් දැරියන් කෙරෙහි මොහු තුළ පැවතියේ මහ අමුතු හැඟීමක්. කොටින්ම කිවහොත් මොහු කාමාතුරයෙක්. මොහු තුළ පැවතියේ අමුතු ලිංගික ආශාවක්. සුරූපී ලඳුන්ගේ හා සුන්දර යෞවන වියේ පසුවන පාසල් දැරියන්ගේ නිරුවත නරඹා සතුටු වීමේ අමුතු ලිංගික ආශාවකින් මොහු පෙළුණා. ඔහු විකෘති ලිංගික ආශාවලින් පෙළුණු මානසික රෝගියෙක්. ඒ විතරක් නෙවෙයි, මෙකී බස් කොන්දොස්තරවරයා සීනිගම ප්‍රදේශයේ කාන්තාවක් සමග අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියා. ඇය විවාහක කාන්තාවක්. මෙකී බස් කොන්දොස්තරවරයා තංගල්ලේ පදිංචිව සිටියද නිවාඩුවක් ලැබුණ විට සතියකට දෙතුන් වතාවක් හික්කඩුවට පැමිණියා. ඒ තම අනියම් පෙම්වතිය මුණගැසීම සඳහා. එමෙන්ම හික්කඩුව වෙරළ තීරයට ගොස් මොහු විදේශීය සංචාරකයන්ද මුණගැසුණා. ඔවුන් සමග ගනුදෙනු කළා. ඒ විතරක් නෙවෙයි, මොහු ගංජා පානය කිරීමටද පුරුදුව සිටියා. ලිංගික අපවර්තන නැමැති මානසික රෝගයකින් පෙළුණු මොහු සටකපට පුද්ගලයෙකු වුණා. කාන්තාවන් දැලේ දමා ගැනීම සඳහා මොහු සතුව පැවතියේ සුවිශේෂී වූ හැකියාවක්. මෙකී බස් කොන්දොස්තරවරයා අනියම් සම්බන්ධතාවය පවත්වාගෙන ගිය කාන්තාව රවටා ඇයගේ ගෙලබැඳි රන්මාලය රැගෙන ගොස් තිබුණා. ඔයා මගේ රන්මාලය අරගෙන ගියා, දැන් කී දවසක් වෙනවද? කවදද මාලය ගෙනවිත් දෙන්නේ? අනියම් පෙම්වතිය තමන්ගේ රන්මාලය ඉල්ලා ඇවිටිලි කළද මොහු රන්මාලය ගෙනවිත් දුන්නේ නැහැ. බස් කොන්දොස්තරවරයා රන්මාලය ගෙනවිත් නොදී මඟහරිමින් සිටියා. බැරිම තැන අනියම් පෙම්වතිය මිටියාගොඩ පොලිසියට පැමිණ මේ පිළිබඳ පැමිණිල්ලක් දැමුවා. කාන්තාවගේ පැමිණිල්ල පොලිස් පොතේ සටහන් වුණා. මිටියාගොඩ පොලිස් ස්ථානාධිපති තුෂාර මංජුල මහතා මෙකී පුද්ගලයා පිළිබඳ තොරතුරු සොයා විමර්ශන කටයුතු ආරම්භ කොට තිබුණා. අහම්බෙන් මෙන් පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණේ පෙරකී බස් කොන්දොස්තරවරයා. මොහු බස් කොන්දොස්තරකමට අමතරව බස් රථය තුළදී තවත් දෙයක් කර තිබුණා. සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් බස් රථයට ගොඩ වූ විට මොහු ඒ අය ගැන වැඩි අවධානයෙන් පසුබුණා.
සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් බස් රථයෙන් බැසීම සඳහා රියදුරු අසුන අසල පඩිය වෙත පැමිණෙන විට බස් කොන්දොස්තරවරයා වහා බසේ පහළම පඩිය වෙත යනවා. ඉන් අනතුරුව තම ජංගම දුරකථනයෙන් කාන්තාවන්ගේ හා පාසල් දැරියන්ගේ අසබි දර්ශන වීඩියෝගත කරනවා. බස් කොන්දොස්තරවරයා ඉතා සූක්ෂම ලෙස කාන්තාවන්ගේ හා පාසල් දැරියන්ගේ අසබි දර්ශන වීඩියෝගත කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. මොහු සතුව තිබූ ජංගම දුරකථන ඇතුළු තාක්ෂණික මෙවලම් පරීක්ෂා කිරීමේදී පසුගිය කාලය තුළ සැකකාර බස් කොන්දොස්තරවරයා විසින් සුරූපී ලඳුන්ගේ හා පාසල් දැරියන් 150කගේ පමණ අසබි දර්ශන මේ අයුරින් වීඩියෝගත කොට ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. අසබි දර්ශන ඇතුළත් එක් වීඩියෝ දර්ශනයක් විනාඩියක පමණ කාලයකින් යුක්තව ඇති බව පොලිසිය පවසනවා. මේ අයුරින් වීඩියෝ ක්ලිප් 150ක් පමණ හමු වී තිබෙනවා. පසුව මෙකී බස් කොන්දොස්තරවරයා මෙම අසබි දර්ශන තම මිතුරන්ට හා විදේශිකයන්ට පෙන්වා අමුතු ආතල් එකක් ගෙන ඇති බවද පැවසෙනවා. පුද්ගලික බස් රථවල මේ අයුරින් අසබි දර්ශන වීඩියෝගත කිරීමේ සිද්ධියක් අනාවරණය කරගෙන ඇත්තේ පළමු වතාවටයි. මේ නිසා සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් පුද්ගලික බස් රථවල ගමන් කිරීමේදී දැඩි අවධානයෙන් පසුවිය යුතුයි. තාක්ෂණය හොඳට නරකට යන දෙකටම යොදාගත හැකි වීඩියෝ කර ඇති අසබි දර්ශන මොහු විසින් අන්තර්ජාලයට හා සමාජ ජාලවලට මුදාහැර ලාද කියා මේ වන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. විදේශිකයන්ට මෙම අසබි දර්ශන පෙන්වා ඇති නමුත් විකුණා නැහැ. සැකකරුට විරුද්ධව වෙනත් පොලිස් ස්ථානවල අපරාධ සිද්ධීන් වාර්තා වී තිබේද කියා පරීක්ෂා කරනවා. ඒ විතරක් නෙවෙයි, සැකකරු විසින් තවත් කාන්තාවන් රැවටීමට ලක්කොට තිබෙනවාද කියා පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා යයි මිටියාගොඩ පොලිස් ස්ථානාධිපති තුෂාර මංජුල මහතා පැවසුවා. අපි මේ පිළිබඳ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූම් රූබන් මහතාගෙන් විමසීමක් කළා. ඇත්තටම විවිධ මානසික රෝග අතර ලිංගිකත්වයේ සම්බන්ධ රෝග තිබෙනවා. ලිංගික රෝග අතර විවිධ මානසික අපවර්තන දක්නට ලැබෙනවා. ස්වාභාවික ලිංගික ආශාවන් සම්තෘප්ත කරගන්නා ක්‍රමවලට වඩා වෙනත් ක්‍රම වලින් ලිංගික ආශාවන් සම්තෘප්ත කර ගැනීමට උත්සාහ කිරීම ලිංගික අපවර්තන රෝගය ලෙස හඳුන්වනවා. මෙවැනි ක්‍රම සමාජයට හානිකර දේවල්, තවත් කෙනෙකුගේ නිදහසට අයිතියට විරුද්ධ දේවල්, තවත් කෙනෙකුගේ අවසරයක් නොමැතිව නිරුවත නරඹා සතුටු වීම එක පැත්තකින් සමාජයේ සාරධර්ම වලටද හානි කරනවා. මේ දේවල් විවිධාකාරයෙන් කරන්නට පුළුවන්. අන්තර්ජාලය තුළ තියෙන අසබි වීඩියෝ දර්ශන නරඹන්න පුළුවන්. ඉන් තව කෙනෙකුට හානියක් ඍජුවම සිදුවන්නේ නැහැ. නමුත් මෙම තත්වයෙන් එහාට ගිහින් තවත් කෙනෙකුගේ නිරුවත වීඩියෝගත කොට ඡායාරූප ගෙන ඒවා නැරඹීම තුළින් ආශාවන් ඉටු කර ගැනීමට සමහර අය පෙළඹිලා ඉන්නවා. මේ තත්වය මේ අයට පාලනය කර ගැනීමට නොහැකිව ආශාව නිසා නැවත නැවත එම තත්වය කරන්නට පෙළඹෙනවා. ඒ සම්බන්ධව විවිධ තාක්ෂණික මෙවලම් භාවිතා කොට රහසිගත වීඩියෝ කිරීම කරනවා. ඇඳුම් මාරු කරන ස්ථාන විවේක කාමරවලදී රහස් තාක්ෂණික මෙවලම් යොදාගෙන වීඩියෝ කරනවා. අතීතයේ නම් කළේ ජනේලයකින් එබිලා යතුරු හිලෙන් එබිලා තමයි මේව නරඹන්න පුරුදු වෙලා හිටියේ. තාක්ෂණයත් එක්ක මේ අය විවිධ තාක්ෂණික උපක්‍රම භාවිතා කරමින් පහසුවෙන් කිරීමට පෙළඹිලා තිබෙනවා. මේ දේවල් කිරීමෙන් තමයි මේ අය සතුටු වෙන්නේ. මේ දේවල්වල තිබෙන ආදීනව දැන හිටියත් මෙහි ඇති අවදානම දැන හිටියත් අවදානමද තකන්නේ නැතිව නැවත නැවත මේ දේවල් කරනවා. සමහර වෙලාවට මේ දේවල් හසු වෙලා බැනුම් අහනවා වෙන්න පුළුවන්, තර්ජනයට ලක් වෙන්න පුළුවන්, ගුටි කන්න පුළුවන්, නීතිය හමුවේ වරදකාරයෙක් වෙන්න පුළුවන්. එහෙත් බොහෝ දෙනෙකුට තමන්ගේ මෙම ක්‍රියාවන් පාලනය කරගන්න බැහැ. ඒ නිසා ගොඩක් අය දුක් විඳිනවා. සමාජයේ හමුවේ ගොඩක් දුක් විඳිනවා. විවිධ ප්‍රශ්න ඇති කරගන්නවා. පෞල් ජීවිත අඩාල කරගන්නවා. මේ අයුරින් ලිංගික ක්‍රියාවන් ආශාවන් ඉෂ්ට කර ගැනීමට උත්සාහ කිරීම තුළ පෞල් ජීවිතයේ සාමාන්‍ය ලිංගික ආශාවන් ඉෂ්ට කර ගැනීමේ නොහැකියාවක්ද ඇති වෙනවා. එවිට පෞල් ජීවිතය තුළ ගැටලු ඇති වෙනවා. මෙය ලිංගික අපවර්තන රෝගයක්. මේ තත්වය තමන්ට පාලනය කර ගන්නට පළමුව උත්සාහ කරන්න පුළුවන්. මෙම උත්සාහයන් සාර්ථක වෙන්නේ නැතිනම් මින් ඇතිවන නීතිමය අවධානය හා සමාජයට වන හානිය ගැන සලකා බලා මෙම රෝග තත්වයට වහාම ප්‍රතිකාර ලබා ගන්න ඕන. ලිංගිකත්වය පාලනය කර ගැනීම සඳහා ඖෂධ ප්‍රතිකාර තියෙනවා. මෙවැනි හැසිරීම් පාලනය කිරීම සඳහා විවිධ මනෝවිද්‍යාත්මක උපකරණ තියෙනවා. එම ප්‍රතිකාර තුළින් මෙම රෝගය පාලනය කිරීමේ හැකියාවක් තියෙනවා. ළඟම තියෙන රෝහලේ මනෝ
වෛද්‍ය ප්‍රතිකාර ඒකකයට ගොස් ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත්. එසේ නැති වුවහොත් මෙයින් සමාජයට අනතුරක් සිදුවෙනවා. නීතිය හමුවේ වරදකරුවෙක් බවට පත්වෙලා දඬුවම් විඳින තත්ත්වයට පත්වෙන්න පුළුවන් යයිද රූම් රූබන් මහතා සඳහන් කළා. දකුණ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණ වර්ධන, ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන්, ඇල්පිටිය කොට්ටාෂ භාර පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව, සහකාර පොලිස් අධිකාරී පුස්වැල්ලයාන මහත්වරුන්ගේ උපදෙස් මත මිටියාගොඩ පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක තුෂාර මංජුල, පොලිස් සැරයන් තල්පගේ, පොලිස් කොස්තාපල් ජගත්, පොලිස් කොස්තාපල් ජයසූරිය, පොලිස් කොස්තාපල් ප්‍රියන්ත යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා. මෙය පුවත්පතකින් කළ උපුටා ගැනීමක් වන අතර පොලිස් පරීක්ෂණ ඇසුරින් ලිපිය සකස් කිරීම ලලිත් චාමින්ද